අද දවසේදී මුදල් අමාත්‍යාංශයේ විසින් ඉදිරිපත් කරන පනත් සම්බන්ධයෙන් කතා කරන්න ලැබීම ගැන ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. අද අපි දන්නවා අපේ රටේ ආර්ථික වශයෙන් අපි හැම කෙනෙක්ම ලොකු අර්බුදයකට මූණ දීලා සාමාන්‍යයෙන් දියේ ගිලිලා බොහොම අමාරුවෙන් උඩට ඇවිල්ලා හුස්ම ගන්න අවස්ථාවකට තමයි මේ අද පත් වෙලා තියෙන්නේ. ආර්ථික වශයෙන් රටේ ආර්ථික කඩාවැටීමකට මූණ දෙන්න සිද්ධ වුණා. ඒ ආර්ථික කඩාවැටීමට නොයෙක් හේතු සාධක මේ පාර්ලිමේන්තුවේ ආණ්ඩුවට විපක්ෂයට නියෝජනය කරන මන්ත්‍රී වුණ නොයෙක් කාරණා කියන්න පුළුවන්කම තියෙනවා. නමුත් අපි රටක ජීවත් වෙන පුරවැසියෝ හැටියට අපි බොහොම පැහැදිලිව දන්නවා මේ ආර්ථික කඩාවැටීමේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ආණ්ඩුවක් අරගෙන එතුමාට ආණ්ඩුව ගත්ත ගාම්ම හම්බුනේ ජාත්‍යන්තර වශයෙන් ගෝලීය මවසංගතයක් වෙච්ච කොවිඩ් අර්බුදය. ඒ කොවිඩ් අර්බුදයට මූණ දුන්නු ගෝඨාභය ජනාධිපතිතුමා අපි විශ්වාස කරනවා ආර්ථිකයට වැඩිය රටේ මිනිස්සුගේ ජීවිත ගැන බැලුවා. එසුමා බැලුවා මිනිස්සුන්ව ජීවත් කරවා. ඒක සාමාන්‍යයෙන් ආසියාතික අපේ වගේ රටවල් වල බලනවා තවත් ජීවිතයක් ආරක්ෂා කරන්නේ කොහොමද? රාජ්‍ය නායකයා හැටියට එතුමා ඒකට ප්‍රමුඛතාවය දුන්නා. එන්නත් එකක් දෙකක් නෙවෙයි තුනක් හතරක් දක්වා දෙනකන් දීලා 16 ලක්ෂයක් වෙච්ච රාජ්‍ය සේවකයන්ට එකම දවසක්වත් ඔවුන්ගේ පඩි අඩු කරන්නේ නැතුව ඔවුන්ගේ වැටුප් ලබා දීලා 16 ලක්ෂයක් ආරක්ෂා කරන ගමන් ජීවිත බේර ගන්න ගිහිල්ලා එතනදි ගරු සභාපතිතුමනි ආණ්ඩුවට එන ආදායම් තීන දොරවල් වැහුණා, වියදම් දොරවල් වැඩිපුර ඇරුණා. සාමාන්‍යයෙන් එහෙම වුණාම වෙන්නේ ආදායමක් නැහැ, වියදම වැඩි, කඩාගෙන වැටීම සාධාරණ. ඒක අපිට මූණ